ඉක්මනට බලාගන්න අපි ගිය සතිය කතා කරපු ටික පුතේ වීඩියෝ එක බලන්න පුළුවන් වුණාද? ගිය සතිය වල පන්තිය දෙන්න බැරි වුණානේ. දෙකයි බලන්න පුළුවන්නේ අන්තිම වීඩියෝ එක බලාගන්න බැරි වුණා. ආ බැරි වුණානේ. නෝට් එක ලිව්වද පුතේ? ඕකේ. හරි. ගිය සතිය අපි කතා කරා පොඩි අනුපාතයේ ඉතුරුම් ආයෝජනය කියන කොටස් ටික අපි කතා කරා. එතකොට ඊළඟට අපි ඉතිරි කතා කරන්න ඉතිරි වෙලා තියෙන මාතෘකාව තමයි උද්දමනය. උද්දමනය මේ මාතෘකාව ගත්තොත් පුතේ වර්තමානයේදී ලංකාවේ බහුලව වැඩි පිරිසක් සාකච්ඡා කරන මාතෘකාවක්. ඉතින් අපි ගත්තොත් එහෙම මේ උද්දමනය කියන එක වර්තමානයේ ලංකාවේ මිනිස්සු අත්දකින උද්දමනය තියෙනවා. ඒක මොන වගේද ඇති වෙන්නේ, ඒක උද්දමනයක් කියන්නේ මොන වගේ තත්ත්වයක්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක දාලා අදහසක් දැනගෙන ඉන්න ඕනේ. උදාහරණයක් විදිහට විභාගෙදි මේකෙන් එන්න පුළුවන් කෙටි සටහනක් ලියන්න කියලා. ඒ කියන්නේ උද්දමනය කියන්නේ මොකද්ද කියලා අපිට සටහනක් ලියන්න කියලා එන්න පුළුවන්. හරි පුතේ, අතේ තියෙන පෑන් පැන්සල් ටික චුට්ටක් පැත්තකින් තියලා හොඳට අහගෙන ඉන්න. මම විස්තර කරන්න. ඊට පස්සේ අපි ගියමු නෝට් එක. පුතේ අපි උද්දමනය කියලා කියනවා මෙන්න මේ වගේ තත්ත්වයක්. මම තව පැහැදිලි වෙන්න පොඩි චාට් එකක් අඳින්නම්. අපි ගත්තොත් එහෙම භාණ්ඩ හා සේවාවල මිල ගණන. අපි මේ පැත්තට ගන්නවා, මේ අක්ෂයට ගන්නවා භාණ්ඩ හා සේවාවල මිල ගණන. අපි මේ පැත්තට ගන්නවා කාලය. මේ පැත්තට අපි ගන්නවා කාලය. එතකොට අපි ගත්තොත් විදුම් කාලය සති එක, දෙක, තුන, නැත්නම් මාසය එක, දෙක, තුන, කොහොම යන මිල ගණන් මෙහෙම වැඩි වෙනවා. මේ තියෙන බිංදුව මේ පැත්තට වැඩි වෙනවා, මේක මේ පැත්තට වැඩි වෙනවා. පුතේ උද්දමනයක් කියලා කියනවා මෙන්න මේ වගේ තත්ත්වයක්. මෙන්න මෙහෙම තත්ත්වයකට අපි කියනවා මොකක් කියලාද? උද්දමනයක් කියලා. ඒ කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම. මේකට කියන මොකක් කියලාද? උද්දමනයක් කියලා. හරි, මම මේකට හොඳ උදාහරණයක් ගන්න. උද්දමනයක් කියන එක අපිට පෙන්වන්න පුළුවන්. ඔන්න භාණ්ඩයක මිල තියෙනවා මෙන්න මේ ද. අපි හිතමු 2022:1. 2022:1. ඒ කියන්නේ ජනවාරි පළවෙනිදා. මාරි බිස්කට් පැකට් එකක මිල රුපියල් 30යි. ඊට පස්සේ අපි එනවා පෙබරවාරි මාසේ 1:2:1. බිස්කට් පැකට් එකක මිල රුපියල් 35යි. එතන අපි එනවා අප්‍රේල් මාසෙට. බිස්කට් පැකට් එකක මිල රුපියල් 50යි. 4:1. ඊට පස්සේ අපි එනවා 7:1. බිස්කට් පැකට් එකක මිල කීයද පුතේ? රුපියල් 60යි. ඔන්න අපි එනවා 9:1. බිස්කට් පැකට් එකක මිල රුපියල් 100යි. අන්න අපි මෙයාට කියනවා මොකක් කියලාද පුතේ? මේ වගේ තත්ත්වයකට අපි කියනවා මොකක් කියලාද? උද්දමනයක් කියලා කියනවා. එතකොට උද්දමනයක් කියලා කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යනවා නම් අපි කියන එකට මොකක් කියලාද? උද්දමනයක් කියලා. එතකොට පුතේ මෙන්න මෙහෙම එකක් තිබුණා. මේ මං කොල්ල පාටින් අඳින වගේ එකක්. මෙහෙම යනවා ඕම අඩු වෙනවා. මෙහෙම යනවා ඕම අඩු වෙනවා.
මෙහෙම යනවා. මේකකට අපි කියන්නේ නැහැ පුතේ. මේක උද්ධමනය කියලා කියන්නේ. මේක උද්ධමනයක් නෙවෙයි. අපි හිතමු මෙන්න මෙහෙම තියෙන භාණ්ඩයක මිල තියෙන අඛණ්ඩව මෙහෙම පහළට 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 යනවා. මේකද අපි නමක් කියලා පුතේ මොකද්ද? මේක අපිට කතා කරන්නේ නැහැ. අවදමනය කියලා. අපි මේකට කියනවා මොකක් කියලාද? අවදමනය කියලා. එතකොට මේ උද්ධමනය කොහොමද මනින්නේ? ඔන්න දැන් අපිට ප්‍රශ්නයක්. නේද? උද්ධමනයක් තියෙනවා අපි කියනවා රටේ දැන් තියෙන උද්ධමනකාරී තත්ත්වයක් දැන් මේ ඊයේ පෙරේද මහබැංකුව අධිපතිතුමා කියලා තියෙනවා අපේ තියෙන උද්ධමනය අති තීරණාත්මක තත්ත්වයක තියෙන උද්ධමනයක් තියෙන මේක හරි භයානක තත්ත්වයක් කියලා එතුමා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒතර මේ උද්ධමනය කියන එක ඇත්තරම භයානකයිද නැත්නම් ඔය කියන තරම්ම හොඳ නැති තත්ත්වයක්ද කියන එක සාමාන්‍යයෙන් අපි හැමෝම දැන් දන්නවා. මොකද ඒකට හොඳ අත්දැකීමක් අපි හැමෝටම තියෙනවා. මොකද අපි හැමෝම භාණ්ඩ හා සේවා මිලදී ගන්න නිසා අපිට ඔය අත්දැකීම හැම වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයේ තව ඉස්සරහට ටිකක් අමාරු වෙනවා කියලා කියන්නේ අපි දන්නවා අපේ වියදම් තව ටික ටික වැඩි වෙනවා. නැත්තම් අපිට වියදම් කරන්න තිබුණ දේවල් ටික කැප කරන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඊයේ සතියේ මම කතා කළා මෙන්න මෙහෙම එකක්. අපේ ආදායම සමානයි ආදායම සමාන වෙනවා පුතේ පරිභෝජනය ධන ඉතුරු මේ දෙකට සමාන වෙනවා කියලා කිව්වා. අපි හිතමු ආයෝ ආදායම නිශ්චිතව තියෙනකොට ආදායම වෙනසක් වෙන්නේ නැතුව හැමම තියෙනකොට පරිභෝජනය කියන එක වැඩි වුණොත් එහෙම ඉතුරුම් වලට මොකද වෙන්නේ? මට කියන්න උත්තරය. ඉතුරුම් වලට මොකද වෙන්නේ? උපන්න මොකද වෙන්නේ? ඔන්න දැන් අපේ තියෙන ඔව් මොකද වෙන්නේ පුතේ? ඉතුරුම් වලට මොකද වෙන්නේ? අඩු කරන්න වෙනවනේ නේද? අනිවාර්යයෙන් මේක අඩු කරන්න වෙනවනේ. දැන් මං ඉලක්කම් වලින් ගත්තොත් රුපියල් 50,000ක ආදායමක් ලබන කෙනෙක් ඉන්නවා. එයා සාමාන්‍යයෙන් රුපියල් 45,000ක් එයාගේ පරිභෝජනය සඳහා වියදම් කරලා රුපියල් 5,000ක් ඉතිරි කර කර හිටියා. මාර වැඩේ. උද්ධමනයක් ආවා. ආදායම වෙනස් වුණේ 5,000මයි. භාණ්ඩවල මිල ගණන් 48,000 වෙනකන් ඉහළ ගියා. ඒ කියන්නේ එයා වෙනදා ගත්තු බාණ්ඩ ටිකම දැන් මිලදී ගන්න රුපියල් 48,000ක් යනවා. එයාට ඉතුරු කරන්න වෙන්නේ රුපියල් 2,000යි. ඔන්න දැන් උද්ධමනේ අනිත් පැත්තට එනවා. මොකද 50,000ක් වැටුප් ගන්න කෙනෙක්ට දැන් ලංකාවේ සමහර අයට මේ වගේ තත්ත්වයක් තියෙනවා. වැටුප් ගන්න කෙනෙක්ට පරිභෝජනය සඳහා වියදම් වෙන මුදල අපි හිතමු රුපියල් 62,000. එහෙනම් මොකද වෙන්නේ? ඉතුරු ඍණ වෙනවා 12,000. ඉතුරුම් ඍණ වෙන්න බැහැනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙයාගේ පරිභෝජනය කරන දේවල් වලින් ටිකක් කපන්න වෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් මෙයා මේකෙන් වියදම් කරනවා ආහාර සඳහා. ඊට පස්සේ අධ්‍යාපනය සඳහා වියදම් කරනවා. සෞඛ්‍ය සඳහා වියදම් කරනවා. ප්‍රවාහනයේ සඳහා වියදම් කරනවා. විනෝදයේ සඳහා වියදම් කරනවා. ඊට පස්සේ තමන අපි ගත්තොත් එහෙම අපි දුම් පුණ්‍ය කටයුතු සඳහා මෙයා වියදම් කරනවා. මේ වගේ වියදම් ටිකක් කරනවා. දැන් ওই ටික වියදම් ටික හැම මාසෙම සමානයි. සමහරක් වෙනස් වෙන වියදම් තියෙනවා. ගොඩක් මේ වියදම් සමානයි. ඒකත් එක තමයි අපි මේ අපේ වියදම් ලයිස්තුව හදාගන්නේ. හැබැයි අපි හිතමු දැන් උද්ධමනයත් එක්ක 50,000ක ආදායමක් ලබන කෙනෙක්ට එයාගේ කලින් තිබුණ පරිභෝජන රටාවත් එක්ක එයාගේ වියදම් වල වටිනාකම රුපියල් 60,000ක් වෙනවා. එහෙනම් මෙයා මොකද කරන්නේ? අන්න එයාගේ පරිභෝජනේ යාට මොකද වෙන්නේ පුතේ? තෝරගන්නේ ආහාර කියන එක අතාරින්න බෑ.
එහෙනම් කෑම කනවා කොහමද? අධ්‍යාපනයේ අතාරින්න බෑ. ඒකට අපි වියදම් කරන්න වෙනවා. සෞඛ්‍යට ඒ කියන්නේ අපිට ලෙඩක් හැදුනොත් බෙහෙත් ගන්න වියදම් කරන්න වෙනවා. ප්‍රවාහනයේ දැන් අපි දන්නවා මේ දවස්වල තෙල්වල මිල ගණන් අඛණ්ඩව මේ වගේ කියලා කියන නිසා ප්‍රවාහනයේ සඳහා යන වියදම ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒතර ප්‍රවාහනයේ සඳහා තෙල් ගාවල වියදම වැඩි වෙලා තියෙනවා. පොදු ප්‍රවාහන සේවාවල මිල ගණන් වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපිට තීරණය කරන්න වෙනවා ප්‍රවාහනයේ සඳහා යන වියදම් ටිකක් අඩු කරන්න. ප්‍රවාහනයේ සඳහා යන වියදම් ටිකක් අඩු කරන්න වෙනවා. මොකද කරන්නේ? කලින් ගිය ගමන් බිමන් ටිකක් අඩු කරන්න වෙනවා. නැත්තම් කලින් භාවිතා කරපු ප්‍රවාහන ක්‍රමවේදයන් ඊට වඩා ලාභදායි ප්‍රවාහන ක්‍රමවේදයන් වලට මාරු වෙන්න වෙනවා. ඊට පස්සේ ආ කලින් විනෝදය සඳහා වියදම් කරපු වියදම් කපලා දාන්න වෙනවා නේද? අපි හිතමු කලින් එයා සාමාන්‍ය මාසිකට සැරයක් ගෙදර කට්ටියත් එක්ක ගිහලා ෆිල්ම් එකක් බලනවා. නැත්තම් ගෙදර කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යනවා. එතකොට මෙයාගේ මෙන්න මේ කියන තත්ත්වයත් එක්ක යාට ඒක නතර කරලා දාන්න වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පුණ්‍ය කර්ම සඳහා යා වියදම් කරන එක නතර කරන්න වෙනවා. ඇයි යාට සල්ලි නැහැනේ දැන්? එතකොට එයා මොකද කරන්නේ? මෙන්න මේ ටික අඩු කරගෙන මේ 62000 නැවත 50000 දක්වා එනවා. ඊට පස්සේ මෙතන ඉතුරුම් කියන එකක් නැති වෙලා යනවා. පුතේ මට බලන්න පුළුවන් වුණාද මං ඉතුරුම් ආයෝජනයේ ආදායම කියලා මෙහෙම චක්‍රයක් ඇන්ද ටික බලන්න පුළුවන් වුණාද? උපන්න බැරි මාසේ එකකම තමයි කරන්ට් එක ගියේ අපිට. හරි පුතේ, අනේ එතනදී අපි කතා කළා පුද්ගලයාගේ ආදායමෙන් ඉතුරු කළාම ඉතුරුම් නිසා ආයෝජනේ වැඩි වෙනවා කියලා. ඒතර ආයෝජනේ නිසා ආයිමත් එයාගේ ආදායම වැඩි වෙනවා. මේක රවුමක් ඉදිරිය කරගෙන. දැන් ලංකාවේ මිනිස්සුන්ගේ එක මොකද වෙන්නේ? ටිකරි අඩු වෙනවා. දැන් මම නිකම් පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම. පුද්ගලයා ආදායමක් උපයනවා නම් ඒ ආදායම එයා මොකද කරන්නේ? ඉතුරු කරනවා. ඉතුරු මෙයා මොකද කරන්නේ? ආයෝජනය කරනවා. ආයෝජනය කරාම නැවත එයාගේ ආදායම වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් රුපියල් ලක්ෂයක ආදායමක් උපයන එක්කෙනෙක් රුපියල් 10000ක් ඉතිරි කරනවා. 10000ක් ඉතිරි කළා එයා ඒ 10000 ස්ථාවර තැන්පතුවක දානවා. අපි හිතමු එයාට රුපියල් 100ක් පොලි ආදායමක් හම්බ වෙනවා. එහෙනම් ඊළඟ මාසේ එයාගේ ආදායම කීයද? 1,100,000. ආයෙත් මේක රවුමක් ගහලා එනකොට 1,200,000. ඒ මොකද වෙන්නේ? කෙනෙක්ගේ ආදායමේ එයා ඉතුරු කරනවා. ඉතුරු කරපු ටික ආයෝජනය කරනවා. ආයෝජනය කරන්න කරන්න මොකද වෙන්නේ? ආදායම වැඩි වෙනවා. ඒතකොට මෙන්න මේක අපි කියන පුතේ ආර්ථිකයේ ප්‍රසාරණය වීමක් කියලා. ඒ කියන්නේ මේක අපිට මේ සිලබස් එකේ මේ කොටසට අදාළ නැහැ. මම මේ නිකම් පැහැදිලි කරන්නේ. අපි මේකට කියනවා ආර්ථිකයේ ප්‍රසාරණය වෙනවා. හැබැයි දැන් තියෙන්නේ මොකද? මේකේ අනිත් පැත්ත. ඉතුරු අඩු වෙනවා. ආයෝජනය අඩු වෙනවා. ආදායම අඩු වෙනවා. ඒකට ආර්ථිකය අපි එකට කියන පුතේ සංකෝචනය වෙනවා කියලා. ඔය වචන මේ දවස්වල වැඩිපුර කතා කරන නිසා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. ඊළඟට අපි ගත්තොත් දැන් අපි කතා කරගෙන ආවේ උද්ධමනය. ඒතර උද්ධමනයත් එක්ක අපි කිව්වා සාමාන්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම අපි කියන උද්ධමනය කියලා. ඒතර උද්ධමනයත් එක්ක පුද්ගලයාගේ ආදායමේ පරිභෝජනය සඳහා වැය කරන කොටස වැඩි වෙනවා. ඒතකොට ඉතුරු අඩු වෙනවා. ඒතර මෙන්න මේ වගේ එකක් අපි කිව්වා ආර්ථික සාමාන්‍ය රටකට හොඳයි කියන්නේ ආර්ථිකයක් ප්‍රසාරණය වෙන. ඒ කියන්නේ ආර්ථික වර්ධනය දැන් ආදායම කියන්නේ ධන ජාතික නිෂ්පාදනය, ධන දේශීය නිෂ්පාදනය, ධන ජාතික ආදායම කියන මේවා වැඩි වෙනවා. දැන් අපි තියෙන එක ටික ටික අඩු වෙන තත්ත්වයක්. මොකද එතෙන්දු පුතේ අපි බලන්නේ රුපියල් වලින් නෙමෙයි, ඇමරිකන් ඩොලර් වලින්. ඒතර ඩොලරයට සාපේක්ෂව රටේ ඇතුලේ සේවාවල, භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන වටිනාකම අවුරුද්දෙන් අවුරුද්ද අඩු වෙගෙන යන තත්ත්වයක් තමයි තියෙන්නේ මේ තියෙන අපේ තියෙන ආර්ථික අර්බුදයක් එක්ක. හරි. එතකොට
මේ උද්ධමනය කියන එකේදී අපි රටේ සමස්ත උද්ධමනය මනින්නේ වෙනම ක්‍රමයක් භාවිතා කරනවා. ඒක කරන්නේ කවුද පුතේ? ඒකට ඉන්නවා එක්කෙනෙක්. එයා තමයි අර අපි කතා කරපු බැංකුවල ලොකු අයියා. කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. මෙයා තමයි අපි කිව්වා ලොකු බැංකුවල ඉන්න ලොකු අයියා. මෙයා මොකද කරන්නේ? මෙයා ගන්නවා පාන්න පැසක්. පාන්න පැසක්, පැසක් කියන්නේ මල්ලා. මේකේ තියෙනවා එක එක බාන්න. අල, සීනි, පරිප්පු, ඉරිපිටි, ගෑස් ඔන්නෝම බාන්න මල්ලක් තියෙනවා. ඒතකොට එයා බලනවා එන්න මෙහෙම 2021.6 දින මේ බාණ්ඩ මල්ල ගන්න ගියේ කියලා අපි දුමු රුපියල් 1000යි. මම නිකන් හදන්න 1000. සියා බලනවා 2022.61 මේක ගන්න යන රුපියල් 1200ක්. රුපියල් 1200ක් නේ. එහෙනම් මේ දෙන්න අතර වෙනස කීයද? රුපියල් 200යි. එහෙනම් අපි බලනවා ප්‍රතිශතයක් විදියට කීයද කියලා. 20%. එහෙනම් උද්ධමනය කීයද? 20%. ඔන්න ඔයගේ හැම වෙලේම අපි ගත්තොත් එහෙම උද්ධමනය මනින්න බාණ්ඩ පැසක් ගන්න. ඒ බාණ්ඩවල පැස තීරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. සමහරක් කාලෙට සමහරක් බාණ්ඩේ පැස ඇතුළට එනවා, සමහරක් බාණ්ඩ එකෙන් එළියට. සමහරකට ආයි බාණ්ඩයක් එළියට එනවා, ඇතුළට යනවා. ඒ වගේ වෙනස් වෙනවා. මොකද ඒගොල්ලන් අත්‍යවශ්‍ය බාණ්ඩ කියලා කොටසක් තමයි පුතේ මේකට ගන්න. එතකොට ඒකත් එක්ක තමයි රටේ උද්ධමන අනුපාතය තීරණය කරන්නේ. එතකොට උද්ධමනය කියලා කියන්නේ මොකද්ද? බාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමක් අපි කියනවා උද්ධමනයක් කියලා. එතකොට අපිට දැන් ප්‍රායෝගිකව ලංකාව තුල අත්දකින්න පුළුවන් තත්ත්වයක් තමයි මේ උද්ධමනය කියන එක. ඒ කියන්නේ බාණ්ඩවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යන. එතකොට මම මේක උදාහරණයක් අත්ත ටිකිරි මාළි පැකට් එකක් අරගෙන ඒක මේ කාලෙන් කාලෙට කොහොමද මිල ගණන් වැඩි වෙන්නේ. එතකොට ඒක මෙන්න උද්ධමනයට සාපේක්ෂව. හැබැයි මේ එක තැන දිවත් අපි දන්නවා පුතේ. කාලේ ඉස්සරහට යනකොට මිල අඩු වෙලා නැහැ. කාලේ ඉස්සරහට යනකොට මිල අඩු වෙලා නැහැ. මාසෙන් මාසෙට එක්ක තිබුණ මිල නැත්තම් ඊට වඩා වැඩි මිලක්. තිබුණ මිල හෝ ඊට වඩා වැඩි මිලක්. ඊට වඩා අඩු මිලක් වාර්තා වෙලා නැහැ. ඒක නිසා මෙතනදී අපි කියන්න පුළුවන් කෙලින්ම උද්ධමනය. එතකොට මෙහෙම කාලෙකට වැඩි වෙලා ආයි අඩු වෙලා ආයි වැඩි වෙලා එහෙම යනවා නම් අපි ඒකට උද්ධමනයක් කියලා කියන්නේ. ඒකට උද්ධමනයක් කියලා කියන්නේ. සමහර බාණ්ඩ තියෙනවා ඒ වගේ මිල ගණන් අඛණ්ඩව පහළට බහගෙන යනවා. නැත්තම් මිල ගණන් අඩු වේගෙන යනවා. අන්න ඒකද අපි කියනවා අවධමනයක් කියලා. ඉස්සර පුතේ ඔකට හොඳ උදාහරණයක් තිබුණා. ඒ තමයි ඔය ජංගම දුරකථන සඳහා අය කරන ජංගම දුරකථන අපි අමතුම් ගද්දී අය කරන ගාස්තු. ඒක සාමාන්‍යයෙන් කලින් කාලෙට පහළට අඩු වේගෙන ගියා. හැබැයි දැන් නම් ඒක අපිට උදාහරණයක් විදිහට ගන්න බෑ. මොකද ඊට පස්සේ ආයෙ මේ ළඟදී ආයෙක වැඩි වෙච්ච නිසා. ඒතොර අවදමනයක් තියෙන අවස්ථාවත් අපිට දකින්න පුළුවන්. දැන් සහල්වල ගත්තොත් අපිට උද්ධමනයක් කියලා කියන්න බෑ. හේතුව තමයි සහල්වල මිල වැඩි වේගෙන ගිහිලා ආයෙ අඩු වෙලා වැඩි වෙලා අඩු වෙලා වැඩි වෙලා හැමදේම. ඒක නිසා සහල් වලට අපිට තියෙනවා පොදුවේ තනියම එකකයක් විතර ගත්තොත් එයාගේ උද්ධමනයක් කියලා කියන්න බෑ. හැබැයි සමස්තයක් විදිහට රටේ තියෙන අර මේ මහ බැංකුව සලකා බලන බාණ්ඩ පැස ගත්තාම මේක හැම මාසෙන් මාසෙටම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ උද්ධමනයක් අපිට දකින්න හම්බ වෙලා තියෙනවා. හරි. පුතේ පැහැදිලිද මේක? පුතේ මේකේ මම ඔය සරලව කතා කළේ මේ වගේ මාතෘකාවක් විභාගෙදී අහන්න පුළුවන්. ඒ එකක් තමයි මේක ගොඩක් කාලීන මාතෘකාවක් නිසා විභාගෙදී කෙටි සටහනක් ලියන්න අහන්න පුළුවන්. ඊට වඩා ලොකු දෙයක් අහන්නේ නැහැ. මේක දීලා අපිට ලකුණු 2ක හෝ ලකුණු 4ක
කෙටි සටහනක් ලියන්න කියන්න පුළුවන්. ඇත්තට කෙටි සටහන ලියද්දී ඔයාලට ඔයාට වැදගත් වෙන පැහැදිලි කරන්න ඕනේ වෙන කරුණු වලින් තමයි මම මේ පැහැදිලි කළේ. එකක් තමයි උද්ධමනයක් කියන්නේ මොකද්ද? උද්ධමනයක් කියන්නේ මොකද්ද පුතේ? භාණ්ඩ හා සේවා වල මිල ගණන් අඛණ්ඩව ඉහළ යන්න. ඒ කියන්නේ මොකද්ද? අපි කාලයත් එක්ක බැලුවාම කාලේ ඉස්සරහට යනකොට ඒකත් එක්ක භාණ්ඩ වල මිල ගණන් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක මෙහෙම අපි ලඝුවක් ඉදිරියට ඇන්දොත් ඒක රේඛාවකින් ඇන්දොත් මෙන්න මේ වගේ රේඛාවක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ කියලා කිව්වා. එතකොට උද්ධමනයක් තියෙන වෙලාවක අපි දකිව්වා පුද්ගලගේ ආදායමෙන් එයා පරිභෝජනය සඳහා වැය කරන ප්‍රමාණය එන්න 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 වැඩි වෙනවා. එතකොට එන්න එන්න වැඩි වුණාම අපි කලින් කතා කරපු ඉතුරුම් කියන එකේනා මෙතනදී අදාළ වෙනවා. මොකද අපි මේ තුන් දෙනා ගැන කලින් කතා කළා. ඒ තුන් දෙනාට බලපාන්නේ මෙන්න මෙහෙමයි. උද්ධමනයක් තියෙදි මිනිස් පුද්ගලින්ගේ ආදායම ටික ටික ආදායමෙන් පරිභෝජනය ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එයාගේ පරිභෝජනය අඩු වෙන කොට එයාගේ ඉතුරුම් ප්‍රමාණය අඩු වෙලා බිඳුව වෙන්නත් පුළුවන්. එතකොට ඉතුරුම් නැති වෙලා ගියාට පස්සේ එයා ඊළඟට මොකද කරන්නේ? එයාගේ පරිභෝජනය ටික ටික සීමා කරන්න පටන් ගන්නවා. මෙන්න මේ කියන තත්ත්වෙ පුතේ ලංකාවේදී දැන් මේ කියන තත්ත්වෙට අපි ලංකාවේ ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවා නේද? දැන් සමහර ක්‍රියාදාම් අපි ගෙදර අඩු කරගෙන තියෙනවා නේද? මොනාද පුතේ ඒ වගේ අඩු කරගෙන තියෙන්නේ? දැන් හරිද පුතේ? මොනවද ඒ වගේ අඩු එකා කියන වියදම්? සාමාන්‍යික අපි කරගත් දේවල් දැන් උදාහරණයක් විදිහට අපි ගෑස් පරිභෝජනය දැන් හරිද පුතේ? එක පාටින වෙනවත් ක්ලියර් නැති වෙලා කැඩි කැඩි වෙද්දි සිග්නල් ප්‍රශ්නයක්ද? හරි මොනවද පුතේ? දැන් උදාහරණයක් විදිහට මම එකක් කියන්න. අපි දැන් ගෑස් ඉස්සර තරම් පාවිච්චි කරනවද? ඇයි? මෙන්න අපි දැන් වියදම් මොකද මේ කරලා තියෙන්නේ? අඩු කරගන්න පටන් අරගෙන තියෙනවා. ඊට අමතරව දැන් අපි ට්‍රිප් යන එකත් අඩු කරගෙන තියෙනවා නේද? දැන් ඉස්සරහට විදුලිය පරිභෝජනය ටික ටික අඩු කරන්න වෙනවා. ඒකෝ තමයි දැන් විදුලි බිලත් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ වතුර බිලත් වැඩි වෙලා තියෙනවා. මොකද ජලය අඩු පරිභෝජනය අඩු කිරීම. අපි දැන් ගොඩක් භාණ්ඩ නැත්නම් පරිභෝජනය අඩු කරලා තියෙන හේතුව තමයි ඇයි මෙන්න මෙයා අපිට මෙයාට ගලප ගන්න ඕනේ. නැත්නම් මේ දෙන්න සමාන කර ගන්න ඕනේ. දැන් ඕන්නම් අද නිකන් ගෙදර ඉන්න ගමන් තාත්තගෙන් හරි අම්මගෙන් හරි අහලා මෙන්න මේක නිකන් ගෙදර ලියලා බලන්න අපේ ගෙදර ආදායම කීයද. එතකොට පරිභෝජනයේ සඳහා වැය වෙන නැත්නම් අපි ගන්න භාණ්ඩ හා සේවාවල මිල ගණන් ලිස්ට් එක අරගෙන මාසෙම අරන් හදලා බලන්න. ඊට පස්සේ ඒ භාණ්ඩ ලිස්ට් එකම අරගෙන දැනට අවුරුද්දකට කලින් මිල හදලා බලන්න. එතකොට එදා අපිට කීයක් වියදම් වුණාද අද කීයක් වියදම් වුණාද නේද? අපි ගත්තොත් ගෙදෙට් අපි ගන්න නම් ආල් කිලෝ 30ක් මාසෙට 30කට අද කීයක් යනවද කලින් කීයක් ගියාද? පරිප්පු කිලෝ 5ක් ගන්නව නම් 5ට ඉස්සර කීයක් ගියාද දැන් කීයක්? ඉස්සර සබන්කට අපි ගන්නේ 4යි නම් දැන් සබන්කට 4ක් ගන්න කීයද ඉස්සර කීයද? ඒතකොට අන්න අපිට මෙන්න මෙයා හම්බ වෙනවා. තේරුණාද පුතේ? පොඩි අන්න ඒ වගේ වැඩකුත් කරලා බලන්න. මොකද එතකොට අපිට තේරෙනවා මේ කියන උද්ධමනය නැත්තම් රටේ තියෙන தත්ත්වය. දැන් විභාගයට ඕනේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් අහන්න බලන්නේ පුතේ ආ මොනවද කරන්නේ කිව්වම මොනවා අපිට කියනවා ඕ ලෙවල් වලට අපි කොමස් කරා.
අහනම් මේ හැමෝම උද්ධමනයක් ගැන කියන්නේ මොකද්ද මේ උද්ධමනය? උද්ධමනයක් වුණාම අපිට මොකද වෙන්නේ? ඔන්න ඔක්කොම ටික මේ බෝඩ් එක ඇතුලේ දැන් තියෙනවා. උද්ධමනයක් කියන්නේ මොකද්ද? උද්ධමනයක් තියෙනකොට අපිට මොකද වෙන්නේ? ඊට පස්සේ උද්ධමනයක් තියෙනකොට රටට මොකද වෙන්නේ? කොහොමද මේ උද්ධමනය කියන එක ගණනය කරන්නේ? මේ කියන ප්‍රශ්න හතරටම උත්තර හතරම රූප වලින් ඇදලා තියෙනවා. උද්ධමනයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ උද්ධමනය කොහොමද අපිට බලපාන්නේ? උද්ධමනයේ හින්දා අපි කලින් කතා කරපු අතුරුම් සහ ආයෝජනයට කොහොමද බලපාන්නේ? ඊට පස්සේ උද්ධමනය කොහොමද කවුද ගණනය කරන්නේ? ඔය ටික තියෙනවා මෙතන. හරි. පුතේ අපි මේක ටිකක් පැහැදිලිව අඳගෙන ඉමුද? මේක මම හිතන්නේ වැදගත්. මේ මාතෘකාව විභාගෙට ඒ කියලා ගොඩක් ලොකු විශ්වාසයක් තියෙන මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ. සමහරකට මේ අවුරුද්දේ ඕ ලෙවල් ලියන දරුවන්ගෙන් අහන්නත් පුළුවන්. නැත්තම් ඔයාලගෙන් අහන්නත් පුළුවන්. ඒක නිසා උද්ධමනය කියලා මාතෘකාව ලියලා මේ ටික පොඩ්ඩක් පැහැදිලි අඳගමු. උදේ පැහැදිලි වැඩ ගන්න. අපහැදිලි කරලා තියෙනවා නම් හනුත්තේ හරි.